210 mm සෙල් එකකින් අපි දකින ප්‍රශ්නයක් තමයි සෙල් එක ලොකු වැඩි හින්දා මේ වගේ මෙකැනිකල් ලෝඩින් තියෙනකොට මයික්‍රෝ ක්‍රැක්ස් එනවා වැඩි. ඒතර වන්නේ මේ අපි තාමත් පාවිච්චි කරන 182 mm සෙල් එක 210 mm oversize cells වලට ගියොතින් ඒකේ අපි දකිනවා මෙකැනිකල් ලෝඩින් වලදී පැනල් එක මයික්‍රෝ ක්‍රැක්ස් වෙන්න පටන් ගන්නවා. අපිත් කැමති පස්සේ කාලෙක 210 වලට යන්නේ මොකද 210 ලොකු වේෆර් එකක් හදද්දී අපේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක අඩුයි. ඒක ගොඩක් දකින්නේ දැන් ජින්කොයි ලොන්ජි අපි දෙකොල්ලම තාම 182 ඉන්නේ වේෆර් පිටින් ගන්න අය තමයි ගොඩක් බලන්නේ 210 mm වේෆර් එක ගන්න මොකද ඒක අඩුවට ගන්න පුළුවන් මේ වේෆර් එක. කම්පිටිටර්ස් දෙන පැනල් එකේ මොකද්ද වේෆර් සයිස් එක කියලා. ගොඩක් කෙනාට ඒක දාන්නේ නැහැ ඒගොල්ලෝ. හැබැයි 210 mm එකේ ඒගොල්ලෝ දකින්නවා කරන්ට් එක වැඩි. මෙතන ත්‍රීන තමයි ත්‍රීනයි කියන විදිහට ගොඩක් මේක දාන්නේ ලංකාවට ලොකුට ඒගොල්ලෝ දකින්නේ නැහැ ඒගොල්ලෝ වුණාට ලොකු වේෆර් එකේ කරන්ට් එක වැඩි. එතකොට හයි කරන්ට් මොඩියුල් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේගොල්ලෝ 210 mm වේෆර් තමයි පාවිච්චි කරන්නේ. Thank you.